අයිබෝ අන්දේශානි ට්‍රැඩිෂනල් කුෂින් ද ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රසවත්ව ඒ වගේම පෝෂ්‍යදායි විදිහට කොහොමද තෝසි සහ තෝසේ කරියක් සාදාගන්නේ කියලා මේ සඳහා මම අරන් තියනවා කඩෙන් ලබාගත්ත හාල් පිටි ග්‍රෑම් 200 සහ පාන් පිටි ග්‍රෑම් 200 මේ හාල් පිටි සහ පාන් පිටි දෙක එකට මිශ්‍ර කරලා ඊට පස්සේ ඒකට ඊස්ට් තේ හැන්දක් සහ සීනි තේ හැන්දක් මිශ්‍ර කරලා මේ විදිහට පිපුම් කාරකයක් විදිහට මම පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා පාවිච්චි කරන ඊස්ට් ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාලා පිපෙන්න තියාගන්න කාලය අඩු වෙනවා. මම මේ පිටි ප්‍රමාණයට ඊස්ට් තේ හැන්දක් සහ සීනි තේ හැන්දක් පාවිච්චි කරමු නිසා මම මේක පැය දෙකක් වගේ කාලයක් තමයි පිපෙන්න තිබෙන්නේ. ඔයාලා පාවිච්චි කරන ඊස් ප්‍රමාණය අඩු නම් ඊට වඩා වැඩි කාලයක් පිපෙන්න තියාගන්න. ඊට පස්සේ මේ විදිහට වතුර දාලා හොඳට කැට කුඩු වෙන්න මිශ්‍ර කරන්න. ඔයාලට කැට අතින් කුඩු කරගන්න බැරි නම් බෙන්ඩරේට දාලා බෙන්ඩර් කරගන්න. ඊට පස්සේ මේකට උළුහාල් ස්වල්පයක් මේ විදිහට තේ හැන්දක් විතර එකතු කරලා අපි මේක කලවම් කරලා පිපෙන්න තියන්න ඕනේ. මේක පැය දෙකක් විතර පිපුණාට පස්සේ මේ තියෙන්නේ ඒ මිශ්‍රණය. දැන් හරිම උකු ගතිය. ඊට පස්සේ මේ මිශ්‍රණයට අපි ලුණු තේ හැන්දක් විතර එකතු කරලා ඔයාලගේ රස අනුව මේක කලවම් කරගන්න ඕනේ. උකු ගතිය වැඩි නම් තව වතුර ටිකක් එකතු කරලා අපිට මේකේ උකු ගතිය අඩු කරගන්න පුළුවන්. ගොඩක් වතුර එකතු කරන්න එපා. එහෙම වුණොත් ඩියාරු ගතිය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන pan එකක් මේ විදිහට රිපේ තියලා රත් වෙනකොට තෙල් ස්වල්පයක් කාලයක කරලා අපි සාදාගත්ත මිශ්‍රණයෙන් හැන්දක් දාලා නැද ඉන මේ විදිහට වටේට විදිහට කරකවන්න. එකක් වෙලා යනකොට මේ විදිහට හිල් හැදිලා මේ තෝසේ එක තැම්බීගෙන එනවා. යටපැත්ත මේ විදිහට හොඳට තැම්බුණාට පස්සේ අපිට පුළුවන් යන්තම් රන්වන් පාට වෙනකොට අපිට අනිත් පැත්ත දාලා මේ විදිහට උයාගන්න. මම මේ තෝසේ කරිය සඳහා යොදාගෙන තියෙනවා ඒ වෙලාවේ ගෙදර තිබුණු එළවලු කීපයක්. තක්කාලි ඒ වගේම වට්ටක්ක, වටු, බෝංචි, මුරුංගා, කැරට් සහ ගෝවා ඒ වගේම මේකට මම පාවිච්චි කරලා තිනවා පරිප්පු. මේ පරිප්පු වලට පරිප්පු ටික හොදලා අරන් අපි ඒකට ලුණු කුඩු සහ ඒ වගේම තුන පහ කුඩු. තුන පහ කුඩු මම වැඩිපුර ටිකක් එකතු කරලා තියෙනවා. තුන ගහ කුඩු මේස හැඳි දෙකක් විතර එකතු කරලා තියෙනවා. මේ තුන පහ කුඩු වැඩිපුර එකතු කරලා තියෙන්නේ මම මේකට මිරිස් කුඩු එකතු නොකරපු නිසා. ඉතින් ඔයාලා කැමති නම් මේකට මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහට එළවලු උඩට එන විදිහට වතුර දාලා තම්බ ගන්න පුළුවන්. මම මේක ටෙම්පරාදෝ සඳහා සුදු ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංච ලුණු, ඒ වගේම සූදුරු සහ අබ, ඒ වගේම තෙල් මේකට යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තැම්බුණාට පස්සේ මේකට චාච්චියක් මේ විදිහට ලිපේ තියලා ඒකට තෙල් දාලා ඒ තෙල් වලට තෙල් රත්තිගෙන උඩ අබ සහ සූදුරු එකතු කරලා ඊට පස්සේ අපි කපාගත්ත ඒ රම්පේ කරපිංච සුදු ලුණු එකතු කරලා බැදීගෙන එනකොට තෙම්පරාදු කරගන්න පුළුවන්. මේ කියන්නේ මම මේ විදිහට තෙම්පරාදු කරගත්ත කරි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රසවත් තෝසේ එකක් හදලා රස බලන්න. මේකට එළවලු ගොඩාක් පාවිච්චි කරමු නිසා එළවලු නොකන අයට මේක කන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්න.